තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස ඔබ සැමට පිම්බර සුභ උදෑසනක් පිනතුනිි. එක්තරා, දරුවෙක් හිටලර්ග වද කඳුවරෙන් පැනෑවෙල්ලා තමන්ගේ පාඩම් පොතක අභ්‍යාස පොතක පිටිපස්සේ පිටුවක සටහනක් ලියනවා තමන්ගේ ගුරුවරයට ආදරණීය ගුරතුමනි මට අධ්‍යාපනය ගැන සැකයක් තියෙනවා මම හිටලර්ගෙ වද කඳවුර තුළ දැක්කා දක්ෂ වෛද්‍යවරු විස එන්නත් කරලා මිනිස්සුන්ගේ ජීවිත අවසංකරනු. මම එතනදි දැක්කා දක්ෂ ඉංජිනේරු මහත්තවරු ගෑස් කුටි හදලා මනුෂ්‍යෝ ඒ ගෑස් කුටිවලට දානවා. එවගේම උපාධිධාරී හෙද හෙදියෝ. තමන්ගේ දැනුම පාවිච්චි කරලා පුංචි දරූ මිහිතලයෙන් තුරං කරනු. ගුරුතුමනී මට අධ්‍යාපනය ගැන සැකයක් තියෙනු. අපි මේ සමාජයට බිහි කරන්නට ඕනි දක්ෂ අමනුෂයන්ද එහෙම නැත්තං යහපත් මනුස්යන්ද. පෙනතුනි මේ හිමිදිරි පාන්දර, දරුව පිළිබඳව කල්පනා කරන දෙමවපියෝ. හැමදේම තමන්ගේ දරුවන් වෙනවිං්ඥ කියලාවෙහෙසෙන දෙමවපියෝ අද දවසේ වෙනමම සිතිය යුතු කාරණාවක් තියෙනවා. පුංචි මානසට දැනෙන දෙයක් තමයි මේ දරුවා තමන්ගේ ගුරුවරයගෙන් අහන්නේ. අපි සමාජ ජීවිතයේදී විශ්වාස කරනවා උගත්කම, මේ ජීවිතවල හැමාතිම්ම මිනිස්සු සරුව සම්පූර්ණ කරනමක් කියලා. නමුත් ඒක එහෙම්මම නෑ උගත්වෙන ඇත්තෝ නැනවත්වෙන ඇත්තෝ ගුණවත් නොවනොතින් ඒ ගුණවත් බව අහිමිවීම නිසා ලබබ උගත්කම් පාවිච්චි කරන්නේ නර්ක විදියට. අම කෙනෙක් දරුවෙක් නිර්මාණ කරද්දී තාථ කෙනෙක් දරුවෙක් නිර්මාණය කරද්ද මෙවැනි යක්ෂවේස සහිත දරුවෝ නිර්මාණය කරන්න කොහෙත්ම කල්පනාවක් නෑ නමුත් අපි නොදනුවත්වම අපේ ඇතැම් ක්‍රියාකාරකම් හමුවෙහි දරුවෝ ඒ තැනට පත්වෙනෝ. මගේ අත්දැකීමක් මම කිව්වොත් සමහර වෙලාවන්වලදී අපි වෛද්‍යවරු ළඟටයනුව ප්‍රතිකාරගන්න බොහෝ වෛද්‍යවරු එතුමාන් ලගේ මුදල ගන්නත් නැතුව එතුමාලගේ මුදලිම්ම ලබල දෙන්න බෙහෙට්ටික නොමිලෙම පරිත්‍යාග කරන අවස්ථා තියෙනු. එ අතර අපේ අධ්‍යකීම් තියෙනවා සමහර වෙලාවට ඇතැම් වෛද්‍යවරු ළඟට ගිය හම එතුමාල්ලා නියමිත මුදල ගන්නවා. එතුමා නැවත බෙට්ටික දෙන්න ඒකත් අපි වෙන කොතනකින් හරි ගන්න ඕනේ ඒකින් අදහස්වෙන්නේ නෑ හාමුදුරුව කෙනෙකුට බෙහෙට්ටික නොමිල දෙන්න කියලා. නමුත් අපේ අදැකීම තමයි එවැනි වෛද්‍යවරු වයිසට ගිහිල්ලා ජීවිත අවසංකරපු වෙලාවන්වලදී ඒ ඇත්තෝ විනාඩි දහයකට සමහායට රුපියල් එදා සට සියපණහා දෙදස් දෙසීයක් වෙතර අය කරන. ඒ ඇත්තන්ගේ ජීවන ගමන්න ඉවරවෙච්ච දවසේ, පාන්සුකූල වෙලා වැද ඩික්‍ෂූන් වහන්සේලා හැටියට අපි පයක්විතර මිඩංගු කරනවා එවැනි කිසිීම ගෙවීමක් නැතුව. එකෙන් අපි කල්පනා කරන දෙයක්තියෙනවා. අපි යම් උෘතියක හෝ යම් තැනක මෙම වෛද්‍යෘතිය විතරයි කිව්ේ උෘතියකදී. අපිට මුදලා හම්ඹ කරනො වගේම, මුදලත් එක් යම් පින්කමක් සිද්ධ කරගන්න අවස්ථාවක්තියන එවැනි වෛද්‍යවරය මම දැක්කා ගාල කරාපිටිය මහරෝහලේ එතුමා හර්දය වස්තුව සම්බන්ධව සැත්කම් කරන වෛද්‍යවරේ. එවැනි බෝසත් ඇත්තෝ මේ සමාජවල ඉන්න. ඉනිසා අපි මේ දරුවෝ නිර්මාණය කරනකොට අම්ම තාතට ලොකු වගකීමක් තියෙනවා, සංස්කෘතියට ආගමට දහමට ගහට කොළට සතාසිවපාවට මේ පරිස්සරයට ආදරය කරන පවපින විශ්වාස කරන ඇත්ත බිහි කරන්න ඒ කාරණයේදී දෙමවු්පියන්ට දරූ සම්බන්ධයෙන් අත් නොහැරිය හැකි වගකීමක් තියෙන. ඉළඟ කාරණය තමයි දරුවෙක් පාසලට ඇතුළත් කරද්දි අම්මයි තාත්තයි බලාපොරොත්තුවෙනවා යම් බලාපොරොත්වා. මේ ඇතුළත් කරන්නේ නිකම්ම නිකං මැටි පිඩක්. පාසලට ඇතුළත් කරලා දෙමවපියෝ හිතනවා මේ මැටිපිඩ පාවිච්චි කරලා ගුරුරු විසින් දක්ෂ දේවරූපයක් හදාවි. මනුස්ස රූපයක් නිර්මාණය කරාවි කියලා. නමුත් ඇතැම් වෙලාවදී, යක්ෂ රූපයක් ප්‍රේතරූපයක් භූතරූපයක් මේ මැටිපිඩ තුළ නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ නෑ කියල කියන්න බෑ. එනිසා දරුවෝ ගැන වෙනදට වඩා සැලකිලිමත්වීම දෙමවපයන් හැටියට ඔබ විසින් කරන්නට ඕනි. ඇතැමිට ආදරය සෙනහස වැඩි නිසා. දරුව කොතනද බලන්න ඕනකමනිසා ජංගමු දුරකතනහෙම ලබලදින අවස්ථා තියනු. එම ලබල දුන්නහම ඒවා යහපත්ව දරුව පාවිච්චි කරනවා කියන එක පිළිබඳ අපිට සහතිකයක් දෙන්න බෑ කුතුහලය සහිතා අය ඒවා පිළිබඳව දැනුමෙන් ආඩ්්‍යවුහාම වෙනවෙන පැතිවලට යන්න පොළුවන් කමතියන්. ඇදම්මිට පාසලට එන පාසල් වෑන්් රථය, බස්රතය රියදුරු මහත්මයා, විශ්වාස කරන්නේ දරුවා හැබැයි වෙන්න ෝඕනේ ඒ රියදුරු මහත්මා එක ගණුදනුතියාගනු නම්ම ඉතාත්තයි. නැත්තන් අර දරුවා පාසලට එද්දි ගෙනෙන්න සමහර තාක්ෂණික මෙවලන් ආරක්ෂා කරලා නැවත දරුවට පාසන යද්දි ලබල දෙන්නේ මේ රියදුරු මහත්මා. එතුමත් හිතන්න ඕනේ අපිටත් දරුවෝ ඉන්නවා. අපිටත් මේවයසේ දරුවෝ ඉන්නවා මෙවෙනි තැනකට මේ දරුව පත්වෙනකං ඉඩ දීල බලංගින්න එක හොඳනෑ කැලමුත් එවැනි තැනක හැමපරියදුරු මහත්මයෙක්ම නෑ ඒ අතර බෝසත්‍රිය දුරු මහත්තොරු ඉන්න. එනිසා පුංචිම කාලේ අතින් අල්ලගෙන පාසලට එනවා පහවසර හයවසර ශිෂාත්තව ඉබාග ඉවරුන් හම දරුවක් කෙමෙන් තමන්ගේ ග්‍රහණ මිදනු. මිදුනහම දරුවා තමන්ට දරය සෙනහස බාහිරිං ඕනයේ තාක්ෂණය මෙවදේවල් අමතාත දෙන්න නැති අනාදරයටය කියලා කල්පනා කරලා වැරදි මගකට යොමුවෙන්න අවස්ථාව හදාගන්න. එවගේම තමයි. අපි කොයිවෙලාවකවත් දරුවන්ට තහංචයක් පණවන්නේ නෑ පරිගණක පාවිච්චි කරන්න එපා කියලා. හැබැයි ඔබේ නිවසතියන පරිගණකය දරුවගේ කාමරය ඇතුළෙනම් තියෙන්නේ ඔබ සැලකිරිමත් එන්න ඕනි. එවගේ මේ පරිගණකට රහස්ස්‍ය අංක්‍යයක් යොදලනම් ඔබ තුළ ඔබ ළඟේ රහස්යංකයක් තියෙන්න්නට ඕනි. එවගේ මන්තරජාල පහස්සුකම් පාවිච්චි කරනව නං ඒ ගැන දෙමවපියෝ දැනුවත් වෙලා දරුවා පාවිච්චි කරපු අන්තර්ජාලය තියන ඒ ලිපිනයන් ඉතිහාසය බලන්න ඕනේ ඉතිහාසය ඒ පරිගණක තුළෙ තියෙනවා. ඉටත් වඩා පරිගණකය දරුවන්ට පාවිච්චි කරන්න දෙනවනං ඒ හැමුවුම ගැවසෙන තමන්ගේ නිවසේ පොදු තැනක ස්ථාපනය කරන්න පුොළුවන් තියන්න පොළුවන් එක තමයි දරුවට දක්වන ඉහල්ලම ගෞරවය. ඒක්කම දරවා ඉල්ලන හැමවා දෙයක්ම දරුවට ලබා නොදීමට දෙම ඔපියෝ වග බලාගන්න ඕනේ අවශ්‍යදේ තමයි ලබල දෙන්නට ඕනි කොයිතරම් මහන්සියක් තිබුණත් උදේ කෑම් එක හදල එවන්න පුරුදු කරන්න ඕනේ තමන්ට ආපන ශාලාවෙන් ගන්න කියලා මුදල් දුන්නහම දරවා සමහරලාට සම්පූර්ණම මුදල යොදලා ඒ ආහාරය ගන්නත් පුළුවන් නමුත් ඇතැම්මලාවට ඒ ආහාරයෙන් භාගයක් අරගෙන ඉතිරිදේ තවදයකට යොමු කරන්න පුළුවන් කම තියෙන ඒ බරපතලදයක් එක්කම දරුවන්ට දැනෙන්න්න තියන්නට ඕනේ මේ තමන් මේ තැනට පත්වෙන කොට මේ වගේ අමාරුකම්ටිකක් තියෙනවා කියලා. එනිසා දරුවන්ගේ ක්‍රියාවන් දරුවන්ට කරන්න ඉඩහරින්න ඕනේ සපත්තු දෙක මදින එක බත් පෙට්ටිය හෝදන එක එවගේම පොට්ටික හදාගන්න එක කාම්බරය අතුගානෙක සමහර දරුවන්නවා ඉඳලක් කල්ලන්න දන්න. කොස්සක් කල්ලන්න දන්න පන්තිකාබරය පිරිසිුදු කරගන්න බෑ ඇයි ඒ පන්නරය දෙමවපියෝ ලබල දෙන්නේ නෑ. වැඩි ආදරය කියලක් යන්නේ. ඒ පන්නරය දරුවන්ට ලබල දෙන්න ටෝනි ඒ වෙනුවෙන් තමයි අම්ම තාත්තා වෙහෙසෙන්න්න ටෝනි. ඒක්කම හැමදාම් උපකාරෙක පන්තියට යවනෝ වගේම මෙ දරු දහම් පාසලට අනි වාර්යම යවන්න ටෝනි. ගුණවත් නොවන දරුවන්ගිංස් අපිට වැඩගත්කමක් නෑ. ගුණවත් නොවිච්ච දරුවා ඉහල අධ්‍යාපන සුදුසුකං ලැබුවත් ඒක පින්නතුනි තේරුමක් නෑ. එනිසා ඒ දරුවා වඩා ගුණවත් කරන්න ඕනේ. ඒ වෙනුවන් තරගකාරී අධ්‍යාපන රටාවට යොමු කරද්දි ගුණවත්කම් හදල දෙන්නට ඕන. සූතරයවත් බෞද්ධ දරුවෙකුට කටපාඩන් දෙ කියලා බලන්න ඕනේ. හවසට බුදු පහනතියලා දරුව බුදුන් වදිනවද. පුංචිම හෝ භාවනාවක්ක දරුව කරනවද කියලා බලන්නඕනිේ. ඒක්කම අම්ම තාත්තා ඒ දරුවට ආදර්ශමත් විදිට ඒවා කරන්න අවස්ථාවන් නිර්මාණය කරන්න ඕන. එක හේතුවක් තියෙනු. ඔබ දන්නවා පුංචි දරුවෝ. පාසල ඇතුෙදී පුංචි දරුව පාසල ඇතුලෙදී ජීවත්වන්නේ ඉතා කෙටි කාලයක්. ගෙදරා වහම පන්තිබාර ගුරුවරි අඳින විදිට අඳින්න බලනු. පන්තිබාර ගුරුවරිය කතා කරන විදිට කතා කරන්න බලනු. පන්තිබාර ගුරුවරිය ඇවිදින විදියට දරුව ඇවිදින්න බලනු. ගෙදරට ඇවිල්ල සාරියක් වෝ මොනොහරි දෙයක් ඇදලා උගන්නන්න බලනු. ඒ පන්තිබාර ගුරුවරිය තෙක්ක ඉන්න කාලෙදී දරුවා දකින දේ තෙක්ක නම් ගෙදර හැසිරෙන්නේ. ඔබ හොඳයට හිතන්න ඕනේ ඔබව දරුවා විසින් බලනු. ඔබව නිරීක්‍ෂණයකට ලක් කරනු. ඔබ දිහා දරුවා හොදට බලනො. ඔබ කරන හැම දෙයක්ම දරුවගේ යටි හිතේ තැම්පච්චනෝ. එනිසා දෙමවපයෝ දෙන්න හැටියට වඩා සැලකිලිමත් එන්න ඕන. දෙන්න අතර තියන සමහරවෙලාවට දුරුවලකාම් දෙන්න අතර තියෙන සමහර මත ගැටුම් දරු ඉස්සරහ දිගහරි ඉන්නෙපා සැමිය බිරිඳට දොස් කියද්දි බිරිඳ සැමියට දොස් කියනවා මේ දෙන්නගම දේවල් දරු වහනු කියන්න පටන්ගත්තහම අවුදු දහයකටත් එහා ඉඳල පටන්ගන්නේ පටන්ගත් හම ඒවා දරු අහලා ඉළඟට වෙන කරණය තමයි අම්මට ගෞරව කරන්නෙත්නේ දරුව තාත්තට ගෞරව කරන්නේෙත්තේ අම්මත් හැල්ුවට ලක්වෙනවා තාත්තාත් හැල්ුවට ලක්වෙනවා මේක පින්නතුනි සුදුස්සු දෙයක් නෙමි එය අපි තේරුන්ගන්ඒවගේම දරුවට දඩුවම් කරන්න ඕනේ දරුවට දඩුවම් කරද්දි ලෝකෙටම පේන්න රටට මැහෙන්න්න ගමටම පේන්න නෙවෙයි දඩුවන් කරන්නේ වරදවල් දරුවතින් වෙනවා. වරදත් දරුවෙක් අතින් වනාහම එක මතකතියාගෙන ඉඳලා පස්සෙ දඩුවන් කරන්න ඕන නැත්තං ඉදිරිපිට ප්‍රසිද්ධිය දඩුවම් කළ හම දරුවට ඒ පිළිබඳ තරහක් එන්නේ. අපේ අම්මා අපේ තාත්තා අම්මාව ලැජ්ජාවට පත් කලානෙ කියලා එක හොඳ පුරුද්දක් නෙවෙේ ගේ තමයි දරුව අතින් තමයි වැරදි වෙන්නේ. කොයි වෙලාවකවත් හිතන්න එපා ඔබේ දරුවගේ වයිසකඉන්න අනිත් දරුව වැරදි කරනවය ඔබේ දරුව කරන්න නැතය කියලා දැන් හැම අම්ම කෙනෙක්ම හැමතාත්ත කෙනෙක්ම එහන්මම හිතුවොත් කවදාවත් අපේ දරුව අපිට අවශ්‍ය විදියට හදාගන්න බැරිවෙනු. එනිසා ඔබ හිතන්න ඕනේ දරුව අතින් වැරදි වෙනවා මගේ දරුවත් දරුවෙක් වැරදිවෙන්න පුළුවන්. වැරදි වනහම සඟවන්න එපා. එක ගුරුවරු ඒ සඳහා යම්වෙලාට අව්වාධයක් දුන්නෝ දරුව ඉස්සරා කියන්න එපා එකඒ දරුවා කරන්නෙ නෑ කියලා. නැත්තම් පස්සෙ කතා කරලා එක පැහැදිලි කරනෙ එක හොඳයි. නො තේවෙලාව කියන්න එපා. එළඟ කාරණය තමයි. දර වැරදි කළහම දඬුවම් නොකරඉන්න එපා. එක ලැජ්ජාවට හේතුවක්ය කියලා හිතන්නත් ක දද දවසේ අපි දඩුවන් කරන්නේ හොයල බලලා. දෙම ඔබයෝ දඩුවන් කරන්නේ හොයල බල. හැබැයි ඔය වරද සමාජ අතින් වුණහම සමාජිස්සර වුණහම දඩුවන් කරන්නේ හොයල බලල නෙමි මෙතනට ගහනවය මෙතනට ගහනවය කියලා නෙවෙයි ගහන්නේ. ඇතැම්වෙලාවදී ගහන පාරවල් දරන්නත් තමාරුයි. එනිසා ඔබ තේරුම්ගන්න ටෝනිී දරූ අතින්නං වැරදිවෙන්නේ ඒ දරූ නිවැරදි කරන්නත් ඕන ඔබ ඒ වගේම දරුවේ ප්‍රශ්නයක් ඇව්වාම බොරු උත්තර දෙන්න තෙපා දන්න ඇත්තම් හොයල බලල උත්තර දෙන්න ඕනෑ එවගේම දරුව මුලාවට පත්කරන්න අත් එපා ඉළඟ දවස්සේ ඒ දරුවා ඔබ කියනේ වහන්නේ නැතිවෙන ඔබ ගැන විශ්වාසයක් නැති වෙන ඔබ ගැන විශ්වාසයක් නැතිවඋනාම ඊළඟ තප්පරේදී. ඔබ ලබල දෙන්න සමහර උත්තර දරුවවා නොසලෙකිල්ලෙෙන් ඉවත් කරනු. බොරු පොරුන්දු දෙන්නත් එපා. දරුවට පොරොන්දුවක් දෙන්න ඕේ කළ හැකිනං විතරයි. කරන්න බැරි පොරොන්දු දීලා දරුුවට ඔබ පිළිබඳවතියන විශ්වාසය නැතිවෙෙන තැනට පාර කපන්න එපා. එක හොඳ පුරුද්දක් නෙවෙේ. එක නරකදයක්. එනිසා මේ ජීවිත්තවල ඔබ හිතා නොන ළමයෙක් කියල කියන්නේ ළමයි දරුවෙක් කියල කියන්නේ දරුවේ ඒ දරුවා ඒ ළමයා අපි සකසනකොට ඔහු නොදන්න සීමාවන් අපි විසින් පෙන්නන්න ටෝනි. ඔහුට ඉස්පර්ෂ නොවෙන සීමාවන් ඔහුට ස්පාර්ෂ කරන්න දෙන්නට ඕනේ හැබැයි ඒ හමා දෙයක්ම මේ ඔබට රටට සමාජයට වැඩදායක ලෙස. එහෙම නූනොත් වයසට ගිහිල්ලා. ඔබට පසු ඇැවැන්න වෙනවා, මගේ දරුවෝ මම මෙහිෙමයි හැදිවේ. මම මේවෙලාවෙේ මේ දඩුවම කළේ නෑනේ. මට කරන්න තිබ්බනි කියලා. ඔබට පසු තැවැන්න වෙනවා. ඊටත් වඩා දරුවා, ඔබට යම්වෙලාවකදී ගෞරව සම්ප්‍රයුක්ත නූනොත්. ඔබ නොසලෙකිල්ලට ලක් කලෝතින් ඒත් පාඩුවතියෙන් ඔබට ඔබට බැරිවෙන්න වෙලාවෙ දරුවන්ට පුළුවන් වෙන්නෝන ඔබ දරුවන්ට ඔබ වෙනුවෙන් යුතුකම් කරන විදිට ඔබ ගෞරවාන්විත වෙන්නෝන එහෙ මනහම දරුවන්ට පුළුවන් කමක් තියෙනවා ඔබට යුතුකම් කරන්න. එම නූනොත් ඒ අය... යුතුකම් කරන එක පැහැරහරින්න පොළුවන් හේතුව යුතුකම් පිළිබඳ දරු දන්නේන. උගැන්වන තරඟකාරීව විභාගජයක් ගහනවන්වලට විතරයි දරුව හුරු කළේ මේ දරුවා පෝෂණයට ලක් කලේ නැ. ඒ බරපතලම දුරුවලතාවයක්. එනිසා. මේ ලෝකේ බුදුහාමුදුරු රවුල්ල හාමුදුරුවන්ට ලබල දු ආදර්ශ ටිකක් තියන. දායාද ඉල්ලුුවහම ලබලො දුන්න දායාද ටිකක් තියනු. එක්කම තමන් වහන්සේ බුදුහාමුදුරුවය තමන් වහන්සේගේ සියලු ශ්‍රාවකයන්ගේ ගෞරවය මේ දරුවටත් එහෙම්මම හිමිවෙන්න්න ඕන කියන තැනක බුදුහාමුදුරුව කටයුතු කළ එන්න. උන්වහන්සේට තනිවම පෝෂණය වෙන් අවස්ථාව හැදුව සැරි ුත්හාමුදුරුව ලවා ධර්මය ඉගනගා නවස්ථාව සැලසුවා රහත් වෙන්න අම්බලලාට්ටික රාහුලෝවාද සූත්‍රය දේශනා කරලා රාහුල හාමුදුරුවන්ට ඉතාම වට්ටින්නම අවවාධයක් දුන්නා පච්ච වෙක්කිත්වා පච්චවෙක්කිීත්වා කායනකම්බං කාාතබ්බා පච්චවෙක්කිීත්වා පච්චවෙක්කිීත්වා වාචායකම්බං කාතා අබ්බා පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා මනසායකම්මන් කාතබ්බා. කායික ක්‍රියා කරනොට නැවත නැවත හිතන්න ඕනේ. මානසික ක්‍රියා කරන කොටත් නැවත නැවත හිතන්න ඕන. වාචසික ක්‍රියාකරද්දිත් නැවත නැවත හිතන්න ඕන. හිතන්නේ නැතුව කොයි වෙලාවකදිවත් වැඩ කරන්න එපා කියලා. ඒක දරුවන්ට කියල දෙන්නට ඕනේ. දරුවන්ට උගන්නන්නට ඕන මේ ජීවිතවල සමහර වෙලාවට ඔබ කල්පනා කරන්න ඕන ද නොගලපෙන වචචන කියනවා නොගගලපෙන අදදැකීම්මලට දරුවූ යනවා එකට හේතුව තමයි සමහර නොගලපෙන නිර්මාණ දරුවන්ට රසවිනි නොබ අවස්ථාව සලසනෝ ඔබත් කෑම පංගාන අරගෙන සාලෙට යනෝ තකොට දරුවත් ඒක්කම යනවා ට ඒ ගැලපෙනව වෙන්න පුළුවන් හැබ එක දරුවට ගැලපෙන්න්නේිනෑ. ඔබේ මට්ටමින් නිෙවෙේ ඔබ දරුව ගැන හිතන්න ඕන දරුවගේ මට්ටමින්. එනිසා ඒකාරණාව දෙමඔපියෝ ඉතාම වැදගත් කොට කල්පනා කරන්න ටෝනි. එහෙම්ම සීමාවන් හදාගෙන මේ සමාජ සදාචාර සම්පන්න මේ සීමාවෙක්ක දරුවෝ නිර්මාණය කරන්න පොළුවන්නං ඒ දරු උස්මහත් වනාම සමාජයට පිළිලයක් පිළිකාවක් බවට පත්වෙන නෑ. බෝසත් දරූ හැටියට සමාජගත කරන්න පුළුවන්. දරුවූ නරකනෑ අපි ඔවුන් නිස මග යොමු කරන්නට ඕන. ඒ සඳහා මේ ධර්මය ආශ්‍රය. ඒ දරුවන්ට ලබා දෙන්නට ඕන. ඔබ හැම කෙනෙකොටම ඒ සඳහා මේ දහම මහංගෝස්ුවක් වේවා අවසධයක්ම වේවා. ඔබ සැමට, சම්මා සම්බුදු சරணයි.